දැන් හාමුදුරුවන්ගේ මේ කැලේ දේවාලේ නැත්තම් ඔබතුමාලගේ පරම්පරාවේ අතර මොකද්ද තියෙන සම්බන්ධය අපේ ඊටත් වැඩිය බලගත් දේවල් මේ හාමුදුරුවන්ගෙ තිබුණා මේ බලගත් මන්ත්‍ර දාත්‍ර වලින් මිනිස්සෙක් ජීවත් කරවන්නත් පුළුවන් මේවා එදා ඒ මන්ත්‍රවල බලේ තියෙන්න ඇති එදා හාමුදුරුව කරන්න ඇති නමුත් අපිට විශ්වාස කරන්න පුළුවන් මේ වර්තමාන මිනිස්සෙක් හිටු කියපු තැන ඉඳ රාජකාරී කරන්න පුළුවන් ගල් කරන්න පුළුවන් මේ දේවල් සමහරු කියනවනේ දැන් ඌව පැය දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් කියලා ඔබතුමා මේ දින පුතේ මේක ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන තරුණ තනරියොන්ට යම් කෙසේ ගැටලුවක් තියෙනවා නම් මේක පාඩම් කරගන්න පුළුවන් නම් පාඩම් කරගන්න එහෙම ගැටලුවක් තියෙනවා මේ මන්ත්‍රේ 1008 වාරයක් ජප කරන්න මම මේ සල්ලි ගන්න ඕන නම් මේ මන්ත්‍රේ කාට හරි ෂෝක් වෙයි කොල්ලොන්ට කෙල්ලොන්ට මේක කියලා යන කෙල්ල කොල්ල වශී කරගනි අපිට එහෙම කතා කරන්න පිස්සු නැහැ මොකද මේ කැලේ දේවස්ථානය කියන්නේ මේ සුළුපටු තැනක් නෙවෙයි මේක දෙවිදේවතාවුන් වහන්සේලාගේ බැල්ම තියෙන ආරක්ෂාව තියෙන දරුවන්ගේ රාජකාරී කළ දෙන ස්ථානයක් දේවස්ථානවල තියෙන පුතේ දේව රූප මේ දේව රූප අපි දේවස්ථානේ ධ්‍යාන ඉන්නේ මේ වාගේ රාජකාරියක් අපි කරගන්න අපි දේවස්ථානෙට එන කෙනාට ඒ දේව ආකර්ෂණේ දේව බැල්ම ලබා ගන්න. එහෙම නැත්නම් දෙවිදේවතාවුන් වහන්සේලාගේ වැඩ ගන්න වැඩ ගන්නේ බලගත් යంత్ర මන්ත්‍ර වලින්. මම කිව්වේ ප්‍රේම සම්බන්ධතා පවත්වන දරුවන්ට වචී ගුරුකම වචී ගුරුකමක් කරන වචී මන්ත්‍රයක් ඔය කිව්වේ. මේ තියෙන මල්ලි ඒ මාත්‍යාට පින් සිද්ධ වෙන්න මට දීපු ටැග් මේක මං ආයුබෝවන් ධනුෂ්කොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් පුතේ අතු බුදු වෙන 33 කෝටිය දෙවිදේවතාවුන් වහන්සේලා වාගේම කෝටි ප්‍රකෝටි ගණනක් වූ එරිදින් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙනාට ඒ ආශිර්වාදයත් එක්ක මම හිතන්නේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර එමත් නැත්නම් මේ අදෘශ්‍යමාන ලෝකයේ දේවල් ගත්තට පස්සේ ඉතිහාසයේ නම රැඳූ බොහෝ පුද්ගලයෝ සිටිනවා නම රැඳූ බොහෝ ස්වාමින් වහන්සේලා සිටිනවා බලගත්තු දේවල් කරපු මිනිස්සුන්ට හිතා ගන්න බැරි අදා ගන්න බැරි නොපෙනෙන ලෝකයේ බොහෝ බලවේග වලින් වැඩ කටයුතු කරපු බොහෝ පිරිසක් සිටිනවා ඒ පිරිස්වල අවසන් පුරුක් අපිට අද අතලොස්සයි සිටින්නේ මේ අවසන් පුරුක් එක කතා බහ කරන්න තියෙනවා නම් මේ අදෘශ්‍යමාන ලෝකයේ ඇත්තටම මම හිතන්නේ ඔබට මට දැනුමක් ගන්න පුළුවන් ඔබේ ජීවිතේට වැදගත් වෙන කරුණු කාරණා රාශියක් එකතු කරන්න පුළුවන් ඒ එහෙම අරමුණින් අපිට කැලේ දේවාලයට ආවට පස්සේ තමයි මෙතුමා මුණ ගැහෙන්නේ මම හිතන්නේ මේ අමුදෙන් සදාහන් කරන්න දෙයක් නැහැ කොණ්ඩදෙනී හාමුදුරුවෝ කිව්ව මුළු මහත් රටක් ලෝකයක් දන්නවා දැන් මේ කොණ්ඩදෙනී හාමුදුරුවන්ගේ මේ කැලේ දේවාලේ නැත්තම් ඔබතුමාලගේ පරම්පරාවේ අතර මොකද්ද තියෙන සම්බන්ධය අපි ඉදිරියෙන් කතා බහ ආරම්භ කරමු රටේ ලෝකෙට ඔබතුමා ගැන කියමු මේකයි මම කොණ්ඩදෙනී හාමුදුරුව ගැන කියනවා නම් කොණ්ඩදෙනී හාමුදුරුව කියන්නේ ඉස්සර කාලේ හිටපු ගුරුන් වහන්සේලාගෙන් වේද මහත්තුරුන්ගෙන් දක්ෂ විදිහට යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් කුම්භාණ්ඩයන්ගෙන් වැඩගත් කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍ර වලින් පවා කොණ්ඩදෙනී හාමුදුරුව ළඟ තමයි මගේ සීයා මගේ සීයා ආවතේව කරමින් සිටියේ ඉතින් මගේ සීයා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ කොණ්ඩදෙනී හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තා මිනිස්සු ගොඩක් හරිය දන්නේ මේ කොණ්ඩදෙනී හාමුදුරුව කරපු බලගත් දේවල් වලින් ඔය පහල කඩු ගන්නාවේ කෝචිය නවත්තලා තියෙනවා ඊට පස්සේ ඔය වේගයෙන් බුරාගෙන හපා ගන්න එන සුනකය පොල් කූරණ මතුරලා එකපාරක් තට්ටු කරපුවාම හාමුදුරුව ළඟට ආයේ එනකන් ඒ සුනකයා එතනද වෙලා ඉන්නවලු ඊටත් වැඩිය බලගත් දේවල් මේ හාමුදුරුවන්ගෙ තිබුණා මේවා හාමුදුරුවෝ වැඩි විස්තර කරන්න ගියේ නැහැ මේවා අපේ මුත්තා මේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තා මේ හාමුදුරුවන්ගෙන් ඉගෙනගෙන මේවා මට මේ මුත්තා කියලා දීලා තිනුන ඊට වැඩිය මහා බලගත් මන්ත්‍ර බලගත් යంత్ర සාත්‍ර වගේ දේවල් මේකේ තියෙනවා කවුරුත් දන්න නොදන්න සාහතරයක් මේකෙන් මල්ලි මේ බලගත් මන්ත්‍ර සාත්‍ර වලින් මිනිස්සෙක් ජීවත් කරවන්නත් පුළුවන් මනුස්සයෙක් නැති බංගස්ථාන කරලා දාන්නත් පුළුවන්. ඒතරම් බලයක් තියෙනවා පිහිටක් තියෙනවා. ඒ තරම් බලයක් තියෙන පිහිට වගේම භයානක පැත්තකුත් භයානක පැත්තකුත් තියෙනවා. මේ දේ කවුරුත් දන්නේ නැහැ. මේ දේ කවුරුත් ඉගෙනගෙනත් නැහැ. මේ දේ මේ හාමුදුරු උගන්ලා තියෙන්නේ ඉගෙනගෙන තියෙන මගේ සීයා විතරයි. මගේ සීයා මේ දේ මට උගන්වනකොට කියනකොට මට කිව්වා මේ දේවල් වලින් බඩ ගන්න එපා කියලා. නමුත් අද ලෝකේ පවතින විදිහට මේ යන විදිහ බලපුවාම මේ ගුරුනාස රැල්ල මේ වගේ වැඩ ගන්න වෙලා තියෙනවා දැන්. ඇයි තහංචි දැන් මේ වගේ වැඩ ගන්න එපා කියලා සීයා? මේවා පුතේ ගොඩක් නර්ග දේවල්.
मेवा वडगंट हुदना गीला तीन मेवागे मंत्र पुत्पा पुच्छला दाल वलला दाल तीन मे इतर बलगत देवल तिबिल तीन मुन विधि देवल कर मेके मनुष्य अतिगर पुलवा नतिगर पुलवा मनुष्य हिट गेबूदने इंट राजकारीवा गलकर पुलवा एवा महा बलगत देवल तीन मंत्र बल एंडी आमद्रोकर नमु तपिट विश्वास मे वर्तमान समाज ओहम ओहम देवल कर समारक विद्यावक्ला मे मंत्रे वेडे उन्या पोते ඒ කතාව කියනකොට මට මතක් වුණේ මේ ඊයේ පෙරේදා මට කතා කරා මේ ඉතාලි රටේ අපේ රටෙන් ඉතාලි රටට ගිහින් ඉන්න දරුවෙක් මේ දරුවාගේ රාජකාරියක් තිබුණා කරන්න මේ දරුවා ඉතින් මේ ගොඩක් කට්ටියට කියලා දිනවා මේ රාජකාරිය කළා දෙන්න මේ රාජකාරිය කිසි කෙනෙකුට කරන්න බැරි වුණා මේ දරුවාගේ ප්‍රේම සම්බන්ධතාවයක් ගැන ඊට පස්සේ දින හතරෙන් මම මේ දරුවාට පොරොන්දු වුණා ඒ සම්බන්ධ මාලාව හරිගසලා දෙනවා කියලා ඊට පස්සේ ඒ දින හතරෙන් ඒ මහත්තයාගේ රාජකාරිය හරි ගිහිල්ලා ඒ දරුවගේ රාජකාරිය හරි ගිහිල්ලා මට කතා කරා. කතා කරලා 20 වෙනිදා දවසක ඒ දරුවට එන්න තිබ්බ ලංකාවට. ඒ දරුවා 20 වෙනිදා ලංකාවට ඇවිල්ලා මේ ජම්ම බූපියට පය ගහපු ගමන් ආවේ මේ කැලේ දේවාලේ ගුරුනාංශේ හම්බෙන්න. එයා නිකන් නෙවෙයි ආවේ මහත්තයෝ. එයා ආවේ මට ටැග්ගකුත් අරගෙන. ඒ ටැග්ගත් ඔය මහත්තයා දකින්න ඇති ඔය පුතා දකින්න ඇති මේ එළිය තියලා තියෙනවා. राजनी ඉතින් මම ඒ රාජකාරිය කළා දුරට පස්සේ තමයි මට මේ මම නම් දන්නේ නැහැ මේ වගේ ගණන් හිලව්. ඉතින් මේ වගේ මේ වාහනයක් මට දීලා ගියේ එයා තමයි. ඒ කියන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අර කලින් සඳහන් කරපු විදිහට කුණ්ඩදෙනිය හාමුදුරුවන්ගේ පුරුක් වලට නැත්තම් කුණ්ඩදෙනිය හාමුදුරුවොත් එක්ක ආවතේ වකම් කරපු මෙයාලගේ මේ 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 කැලේ දේවාලේ මුතුන් මිත්තන්ට නැකම් කියන මෙතුමා. ඒ තිබුණු ශාන්ති කර්ම වලින් සාස්ත්‍ර වලින් විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට පිහිටක් වෙලා ලැබිච්ච තෑග්ග. අපිට පෙන්වන්න පුළුවන් ද මුළු මහත් රට ලෝකෙට පුතුමාට ලැබිච්ච තෑග්ග? මොකද බැරි සකලවාසී සියලුම දරුවන්ට ඇහිඳ දැක ගන්න බලා ගන්න මට පෙන්වන්න පුළුවන් අර එළියේ තියෙන්නේ වාහනේ තමයි. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබතුමාගෙන් කෝ අපිට සාක්ෂි පෙන්වන්න ඔබතුමා වැඩ කරලා හරිය මිනිස්සු මොනවද ඔබතුමාට ලබා දීලා තියෙන්නේ කෝ අපිට සාක්ෂි පෙන්වන්න කිව්වොත් ඕනි කෙනෙක්ට ඕනි ලාක පෙන්වන්න පුළුවන්. ඉතින් පුතේ ඒක විතරක් නෙමෙයි. ඔය වාහනේ විතරක් නෙමෙයි. මට දරුවා දේවස්ථානෙට ගෙනලා ඒ දරුවා ලව කියවන්න පුළුවන්. ඒ දරුවා කතා කරලා සකල ජනතාවට කියයි මේ ගුරුනාන්ද මේ මට මේ රාජකාරිය කළා දීපු නිසා මේක සාර්ථක වෙන නිසා මම මේ ටැග් ගුරුනාන්දට මම පඬුරක් විදියට දුන්නා කියලා. අපි කිව්වා අර කොණ්ඩ මේ කොණ්ඩදෙනිය හාමුදුරන්ගෙන් ලැබිච්ච මේ සාස්ත්‍රයේ තරහ කැලේ දේවාලේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන විදිය. ඔබතුමා වර්තමාන මිනිස්සුන්ගේ මොන මොන විදියේ ප්‍රශ්න වලටද මැදිහත් වෙන්නේ? හොඳ නරක දෙකම කරන්න පුළුවන් කිව්වා වැඩිපුර වෙන්නේ දේවාලේ මොන පැත්තේ වැඩද? මේමයි මල්ලි. මේ රාජකාරිය කිරීමේදී ලංකාවේ ඉන්න දරුවන්ට විතරක් නෙවෙයි. පිටරට විදේශගත වෙලා වැලිගතරින් එහා පැත්තේ ඉන්න දරුවොත් බොහොම රාජකාරිමයෙන් කරගන්නවා. රාජකාරිය කියලා කිව්වොත්නේ මේ මල්ලි නොඑක් දේවල් නොඑක් ප්‍රශ්න අපිට හිතා ගන්න බැරි ප්‍රශ්න කරදර කම්බලු බාධක මිනිසුන්ට කාටවත් කියා ගන්න බැරි දේවල් තියෙනවා. ඒ සියලු දේවල් වලට මම උත්තර සපයලා පිළිතුරු හොයලා දීලා තියෙනවා. මම එක දරුවෙකුට කිව්වා ගොඩාක් ලොකු ප්‍රශ්නයකට එයාට ඒක පිළිතුරක් හොයා ගන්න බැරුව මම මේ ප්‍රශ්නේ විසඳලා දුන්නා. මම මේ දරුවාගේ ඉස්සලා හිත ඇදුවා ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරේ පිටිපස්සෙන් එනවා පුතේ අපි මේකට උත්තරේ හොයාගමු මම හොයලා දෙන්නම් කියලා. මම ඒ දරුවන්ගේ රාජකාරීත් එහෙම කරලා දීලා තියෙනවා. වැඩිපුරම පුතේ මේ प्रेम संबंधता අනියන් සම්බන්ධතා මිලමුදල් නයිට තුරුසට රේට මේ ඥාතිකමට නෑදෑකමට හිතවක්කමට දීලා එතකොට මේ සමහර කට්ටියනවා මේ දිස්ත්‍රි මාලාවල් තියනවා කියලා මේක ලබා ගන්නට නෑ කියලා මේක එපා කියලා මේව නැති කරගන්න එතනින් ගියපම මද්‍රව්‍ය පාවිච්චි කරන දරුව දෙමාපියෝ අඬා වැළපෙනවා දෙමාපියන්ට උයාගත්ත දේ කන්ට විදියන්නේ අඳගෙන ඉන්න වස්ත්‍රය පවා උකස් තියලා මේ දරුවන්ට දෙන්න නෑ මේ නරක මද්‍රව්‍ය පාවිච්චි කරන්න මේවා මේ මද්‍රව්‍ය කියන්නේ මේ රාරක් උකස් ඊටත් වැඩිය විසමද්‍රව්‍ය මේවා මේ මේ වගේ රාජකාරිය මම බොහොම එකට කරලා දීලා තිනවා තව ඉදිරියට කතා කරන දරුවන්ට මම මේ රාජකාරිය කරලා නැහැ ලැහැත්ති වෙලා ඉන්නවා ඇත්තම කියනවා නම් ඔය මල්ලි කියපු විදිහට මට එකක්
ජීවත් කරවන්න පුළුවන් මම ඒකට ලැහැත්ති ඒ දරුවගේ රාජකාරී කළ දෙන්න තමයි මම මේ සාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ ඒ තරම් සාස්ත්‍රක උතුමාගල් තියෙනවා ඒ තරම් සාස්ත්‍රය මල් ළඟ තියෙනවා මේක ඉතින් මේ මම මගේ මුත්තා ඉගෙන ගත්ත දේවල් මම කිව්වන මල්ලිට මුත්තා හිටියේ කොණ්ඩ දින ස්වාමීන් වහන්සේ ළඟ කියලා දැන් ඕනි වැඩකට දින 4යි කිව්ව ඇත්තද කතාවද වස් 4න් ඕනි දයක් කරන්න පුළුවන්ද ප්‍රත්‍යක්ෂම දින 4න් පුතේ කිරි ගහට යන්නයි ගලේ කෙටුවා වගේ මේ රාජකාරිය මම කරලා දෙනවා කරලා දීලා තියෙනවා ඉස්සරහට කරන්න බලාපොරොත්තුත් වෙනවා අර අර කිව්වේ මේ සල්ලි එහෙම ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් ආර්ථිකේ හිර වෙච්ච එහෙම නැත්නම් කාට හරි ණයක් එහෙම දීලා සල්ලිට කිල්ල ඒ ප්‍රශ්නත් ඔබතුමාට දවස් 4න් ඉස්සෙල්ලා දෙන්න පුළුවන්ද ඔව් පුතේ ඒ වගේ දැන් මට කතා කරලා තියෙනවා කට්ටිය උනාතරම් මේ වගේ මිනිස්සු කතා කරලා තියෙනවා මේ අමාරුවෙන් හොයාගත්ත මිල මුදල් ටික ඥාතිකමට එතකොට හිතවත්කමට එහෙම නැත්නම් පොලියට කියලා කියන්නේ පොලියට පස්සේ මේක තණ්හාව මේකට තණ්හාව මුල් වෙනවා මොකද දින මුදලට තවම වැඩි කරගන්න දෙනවා මිනිසුන්ට මේවාගේ දීලා අසරණ වෙලා පොලිසි ගානේ උසාවි ගානේ ගිහිල්ලා මේවා ආපහු දෙන්නද මම දින 4ක් ඇතුළත මේවා අරන් දීලා තියෙනවා දැන් කොහොමද මේ එහෙම කෙනෙක් විශ්වාසය තියන්නේ අපි හිතමුක එක තැනක ගිහිල්ලා මේ අමාරුවේ වැටිලා සල්ලි ටික හිර වෙලා දැන් ඔබතුමාට ලොකු ගාණක් වියදම් කරලා මේ වැඩේ උනේත් නැත්තම් මිනිස්සුන් කොහොමද විශ්වාසය තියන්නේ මේමයි පුතේ මේ මල්ලි කියපු විදිහ ටිකක් වැරදි මොකද මට ලොකු ගාණක් වියදම් කරනවා කියලා කිව්වනේ මම එහෙම මිල මුදල් කඩා වඩා ගන්නේ නැහැ මම මිල මුදල් කඩා ගන්න ජාතිය ගුරුනාංශ කෙනෙක් නෙවෙයි මම එහෙනම් යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන වැජබිලා ඉන්නු නැ මම එහෙම කරන්නේ නෙවෙයි මට කියන්න පුළුවන් මට පෙන්වන්න පුළුවන් මට කතා කරන්න පුළුවන් මම මේ ඔබතුමා එනවා කියලා දන්නවනම් මේ කැලේ දේවස්ථානයේ මම මේ මිනිස්සු ගෙනත් තියෙනවා ඔබතුමාට කියයි දුන්න මම මෙහෙම කතා කරන්න ඕන නැහැ අපි දවසක එහෙම වුණොත් මිනිස්සුන්ගේ හඬපට අවදි කරමු මිනිස්සු කියන කතන්දර අපි අහමු මට කියන්නකෝ මේ ඉන්නේ ඔබතුමා මිනිස්සුන්ට පිටිහිට වෙනවා කියේ එතකොට මේ ප්‍රශ්න දැන් මේක වර්තමාන සමාජයේ සමහර ව්‍යාපාරයක් කරන් තියෙනවා සමහර මේක හොඳට හම්බ කරන ශේෂ්‍යයක් බවට පත් කරන් ඉන්නවා හැබැයි ඔබතුමා කියන ලොකු වියදමක් කියන්නේ නැහැ කියලා කොහොමද පිළිගන්නේ මේකේ දරු දැන් මේ රාජකාරිය කරන්න සමහරු කියනවා මෙහෙමයි කියලා අපි කියමු මෙහෙම ප්‍රේම සම්බන්ධතාවය මේ ප්‍රේම සම්බන්ධතාවය අපි කියමු කොළු ගැටයකට හෝ කෙලිච්චයකට කියලා කෙලිච්චි කතා කරනවා නම් මට මේ කොළු අය අලු කරලා දෙන්න නෑනේ ගුරුනාථේ අවුරුදු දෙකක් සම්බන්ධතාවය තිබුණා දැන් මාසයක් වෙනවා කැඩිලා කියනවා සමහරු කතා කරලා මට කොහොම හරි මේ දරුවම නේ මම මේක බාල්ය වෙලා මම දිස්ත්‍රි මාර්ගයෙන් බලලා මතුරුලා මේව කරලා බලපුවාම මේ කෙල්ල හෝ කොල්ලා වෙනත් එකෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මම අර මිනිස්සයාට කියපන් මෙන්න මෙහෙම දෙයක් තියෙන මම හිතන ඌ එපා කියයි කියලා එතකොට අනේ ඌ කතා කරන්නේ කොහොමද දන්නවද මට කොහොම හරි ඒ කෙල්ල ඕනේ ඒ කොල්ල ඕනේ ඉතින් අර 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 තියෙන සම්බන්ධතාවයේ කඩලා ඒ සම්බන්ධ මාලාව කඩලා අර අර ළමයාට කොහොම හරි මේ ගෑනු දරුවා හෝ පිරිමි දරුවා යාළු කරවලා සම්බන්ධ කරලා ඒ ප්‍රේම සම්බන්ධතාවය ඇති කළා දෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වල තමයි බුදුම මැදිහත් වෙන්නේ මේ වගේ දේවල් සමහරු කියනවනේ දැන් ඌව පැය දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් කියලා බුදුම අයි මේ දින හතරක් ගන්න මේ හරි ලේසියනේ විනාඩි 45න් විනාඩි 5න් තප්පර දෙකෙන් කරන මිනිස්සු ඉන්නවනේ සමාජයේ පිස්සුද මල්ලි කොයි දෙයක්ම කරන මිනිස්සු මේ දේවස්ථාන දානින්නේ කවුද කොහෙද ඉන්නේ මේ කෙනෙක් මේ බොරුවට කිව්වට ඔව් සමහර තැන්වල අපි දකිනවා එහෙම කියනවා ඔව් සමහරු කියනවා මටත් මේ ඔය පෙන්නනවා මේ ළමයි අරගත්තාම මෙන්න මේ අප්පච්චි මෙන්න මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා ෆෝන් එකේ අප්පච්චි මෙහෙම කියන්නකො මේ මෙහෙමයි කියලා අපිට එහෙම කතා කරන්න පිස්සු නැහැ මොකද මේ කැලේ දේවස්ථානේ කියන්නේ මේ සුළුපටු තැනක් නෙවෙයි මේක දෙවිදේවතාවුන් වහන්සේලාගේ බැල්ම තියෙන ආරක්ෂාව තියෙන දරුවන්ගේ රාජකාරිය කළ දෙන ස්ථානයක් මේකට මිල මුදල් යන්නේ කියන්නේ මේ දරුවන්ගේ රාජකාරිය කරන්න දේව ආකර්ෂණය ලබා ගන්න ඒ දෙවිදේවතාවුන් වහන්සේලාට පුද පූජා තියන්න අවශ්‍ය කලමනා බඩු මුට්ටු ටික ගන්න විතරයි මිල මුදල් යන්නේ එහෙම නැතු මේ මට කාලා බීලා මගේ දරුවන්ට කාලා බීලා ඇඳලා ඉන්න මිනිස්සුගෙන් සල්ලි මට ඕන නැහැ කැලේ දේවල් ගැන ඔබතුමා මෙහෙම කතා කරනවා කැලේ දේවල් මොකද්ද මේ තියෙන බලය ඓතිහාසික බලයක්ද තියෙන්නේ දෙවිදේවතාවුන් වහන්සේගේ ඇල්ම බැල්ම තියෙනවද කවුද එහෙනම් ඒ මොන දෙවිදේවතාවුන් වහන්සේලාගේද කවුද පුතේ කියන්නේ දේවස්ථානවල දෙවිදේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා මෙතන තමා මේ Taman අමාරුව වැටිලා මොකක් හරි රාජකාරියක් කරගන්න හදපුවාම බලපුවාම කතා කරපුවාම හැම කෙනාටම වරදින තැන මේ ගුරුනාංශලා කියනවා මේ කාලි මෑණියන්ගෙන් තමයි මම වැඩ කරන්නේ පත්තිනි මෑණියන්ගෙන් තමයි මම වැඩ කරන්නේ සෝහන් කාලි මෑණියන්ගෙන් කියනවා ඈ මේ වාගේ දෙවිදේවතාවුන් වහන්සේලාගේ නම් කියනවා මම පුතේ මය දේවස්ථානයේ මේ කාලි මෑණියන්ගේ දේවස්ථානෙවත් අයියනායක දේවාලය දේවස්ථානෙවත් එහෙම නැත්නම් කතරගම දේවාලයවත් මේ නම් මොකවත් මම දාගෙන නැහැ මොකද මම දෙවිවරුන්ගෙන් වැඩ ගන්නෑ මේ දෙවිවරු ඉන්නේ පුතේ හදවතේ හිතේ හිතේ තමයි දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ දෙවිවරු ගැන දන්නේ නැති කට්ටිය තමයි මේ බොරු කියන්නේ දෙවිවරු කියන්නේ
අපෙන් පින්බලාපොරොත්තු වෙන කොටසයක් දේවස්ථානවල තියෙන පුතේ දේව රූප මේ දේව රූප අපි දේවස්ථානේ ධ්‍යාන ඉන්නේ මේ වාගේ රාජකාරියක් අපි කරගන්න අපි දේවස්ථානෙට එන කෙනාට ඒ දේව ආකර්ෂණය දේව බැල්ම ලබා ගන්න එහෙම නැත්නම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ වැඩ ගන්න වැඩ ගන්න බලගත් යంత్ర මන්ත්‍ර වලින් යంత్ర මන්ත්‍ර තంత్ర වලින් වැඩ ගන්න හැබැයි කුණ්ඩදෙනී හාමුදුරු යක්කු බඳන් වැඩ ගත්ත කියලා සමහරක් වෙලාවට සමහර තැන්වල කියනවා ඇත්තට අමනුෂ්‍යාත් මෙහෙම බඳන් වැඩ ගන්න පුළුවන්ද මෙහෙම අහලා තිනවද මල්ලි කුණ්ඩදෙනී හාමුදුරු ඒ වගේ ගොඩක් රාජකාරී දී කළා දීලා දිනවා කළා දිනවා කුණ්ඩදෙනී හාමුදුරු තර නෙවෙයි මම එතුමාට අගෞරවයක් කරනවා නෙවෙයි තව ගුරුනාන්දලා තව ඒ කාලේ දක්ෂ ගුරුවත් හිටියා මම දරුව අහලා ඇති කතාවක් මේ ගෙදර මිනිසයා හේනට ගිහිල්ලා එනකොට ගෙදර ගෑනුන්ද ඉඳලා තිනවා ගෙදර මේ මිනිසයා බඩගිනි වෙලා ගෙදර ආවට පස්සේ යකෙක් කන්ට බඩගිනි මොන හරි දෙයක් කන්ට දියන් කිව්වට පස්සේ ගෑනුන්ද කිව්වලු ආ නැඳාසේ වැවර ගෙඩියක් තියෙනවා අරන් කොටාන බොණ්ඩ කිව්වලු යකා හිටියලු නැඳාසේ හැංගිලා මේ මිනිසයා කියපු කතාවට යකා හැංගුණාලු මොකද කිව්වේ යකෙක් කන්ට බඩගිනි කොහෙද තියෙන මොනවද කණ්ඩ තියන්නේ වට පස්සේ ඇඳාස්සේ වැවර ගෙඩිය තියෙනවා යකා හිතුවා මූ යකෙක් කන්ට බඩගිනි යකෙක් කයි යකා කයි කියලා ඒ වාගේ බලගත්ු කතා තිබුණා ඒ දවස්වල ඒ කතා දැන් ඉන්න හොර ගුරොන්ට වැඩිය බලගත්තුයි ඒ කියන්නේ ජන විවහාරයේ තුල මේ සංස්කෘතිය තුල එහෙමත් නැත්නම් මේ ශාන්ති කර්ම කියන කොටස තුල බොහෝ දේවල් ඇතුළත් වෙලා තියෙනවා මට ඔබතුමාගේ නැවත වතාවක් අහන්න තියෙනවා දැන් මේ ලංකාවේ ඉන්න අයට විතරද මේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් විදේශගත වෙලා ඉන්න අයටත් ඔබතුමාගේ රාජකාරී සිද්ධ වෙනවද මොන මොන පැතිවලින්ද තව රාජකාරී කටයුතු සිද්ධ වෙන්නේ මේ දේවාලේ කැලේ දේවාලේ ගත්තට පස්සේ මිනිසුන්ගේ තව මොන මොන විදිහේ ප්‍රශ්න වලටද පිටක් වෙන්නේ මේමයිද මේමයි වල්ලි ලංකාවේ දරුවොන්ට විතරක් නෙවෙයි අසල්වාසී දරුවොන්ටත් වැලි කතරෙන් එහා පැත්තේ අපි ලංකාවෙන් එතරට ගිහින් ඉන්න කරදිය වලල්ලෙන් එහා පැත්තේ අසරණ වෙලා තනි වෙලා Tamange ප්‍රශ්න කිය කර කියා ගන්න කරගන්න කෙනෙක් නැතුව අතරමං වල ඉන්න දරුවන්ටත් ඒ වගේම මට කතා කරනවා නම් චන්දිකාවක් කරගෙන අඟහරු ලෝකෙට ගිහිල්ලා එහෙ ඉඳලා මට කවුරු හරි කතා කරලා කිව්ව ගුරුනාස්සේ කැලේ දේවල් ගුරුනාස්සේ මෙහෙමයි කිව්වොත් මම අඟහරු ලෝකෙ ඉන්න කෙනාටත් වැඩ කරන්න ලැහැත්ති සමහරු කියන මේ මුහුදෙන් යා ගුරුකම් කරන්න බැලු ඔය වතුරෙන් යා පැත්තට ඒවා බොරු කතා ඉතින් මේ වාගේ බොරු කතා වලට කිසිම කෙනෙක් අහුවෙන්න එපා මට ඕනෑ දෙයක් ඕන රාජකාරියක් දින 4ක් ඇතුළත ප්‍රත්‍යක්ෂවට කිරි ගහට යනවා ඒ ගහට පොත් ඇලුනවා කියලා දෙන්න පුළුවන් මට කියන්නකෝ දැන් ওই දෙවිදේවතාවුන් එක්ක වැඩ කටයුතු කරද්දි ලැබිච්ච පණිවිඩ එහෙම තියනවද විශ්වයෙන් ලැබිච්ච පණිවිඩ එහෙම රට ලෝකෙට ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද මෙහෙමයි දරුව පණිවිඩ තියෙනවා මම මේ රාජකාරී දේවතාවුන්ට මම මේ මන්ත්‍ර මේවා ජප කරනකොට බලවත් කරනකොට ගොඩක් දේවල් මට හම් වෙනවා නමුත් මේ තියෙන ඉදිරියට කියන්න තියෙන ඉදිරි වගවානුවට ගෙවිගෙන යන කාලයට කියන්න තියෙන අනාවැකි බොහොමයි. නමුත් මේක මල්ලි කියන්න බෑ. මේක කිව්වොත් මෙවුවා කිව්වොත් එහෙම මම අසරණ වෙනවා. මොකද මේක ඊට පස්සේ මේම ගිහලා විවාහාරයට ගිහිල්ලා මේමයි කියලා අරේ මේක හරි මේක මට කරදරයක් වෙනවා. ඒ නිසා මම මේ කරගෙන යන හිමින් සීරුවේ කරගෙන යන මගේ රාජකාරිය එදා ඉඳලා මම කරපු එක මට ඒ විදිහටම කරගන්නා. මොකද අද කාලේ දැන් ඔය වැව්කණ්ඩියෝල වැව්වීරෝල ගල්ලුඩ ගස්ුඩ හැම තැනම නලි නිලියෝ 10 15 දෙනා දාගෙන රඟපාන කට්ටිය 10 15 දෙනා දාගෙන වීඩියෝ අරගෙන මිනිසුන්ට පෙන්නනවා. ඉතින් ඒ වාගේ මට එහෙම ඕනේ නැහැ අර වාගේ අනාවැකි එහෙම කියන්න ඕනේ නැන්නේ මොකද මේකෙන් මම ගැලවෙන එක තමයි මං දන්න සාස්ත්‍රයේ මගේ මුතුන් මිත්තෝ මට කියලා දීලා තියෙන්නේ ඒක තමයි සාස්ත්‍රයේ අවසාන වශයෙන් රටේ ලෝකෙ මිනිස්සුන්ට මොන හරි උපදේශයක් දෙන්න පුළුවන්ද ඔබතුමා දන්න කෙම් ක්‍රමයක් හරි ව්‍යාපාර දියුණුවට ජීවිතවල දියුණුවට වැදගත් වෙන යමක් දෙන්න පුළුවන්ද මේමයි මට පුළුවන් බලගත්තු දෙයක් දෙන්න මේ දරුවන්ට මේමයි දැන් සාමාන්‍යයෙන් අපි කියමු මෙහෙම දැන් අද තියෙන බහුලව තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි රටේ තරුණ තරුණියන්ගේ මේ ප්‍රේම සම්බන්ධතාව. මේවා නිසා මේ තරුණ තරුණියොත් ගැටෙනවා, අත්මනවා, කෝච්චවලට පයින්නවා, බෙලේ ගෙලේවල දා ගන්නවා, වහබනවා. මේ වාගේ දෙමාපියෝ එතන අසරණ මං. ඒ වාගේ කට්ටියට මම පොඩි දෙයක් කියලා කියන්න. ඕන් සැරි සැරි පවනේ, සැරි සූර්ය මවනේ, පොඩි පොඩි පවනේ, කුඩිට්ටා මවනේ, අලු පිල්ලේ පෙරියල් කළු මාත්‍යා ගඩුක්කනේ, තිරිඹ තිරිඹ ඕන් ඒ සහ පුතේ මේක ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන තරුණ තරුණියන්ට යම් කෙසේ ගැටලුවක් තියෙනවා නම් මේක පාඩම් කරගන්න පුළුවන් නම් පාඩම් කරගන්න. එහෙම ගැටලුවක් තියෙනවා මේ මන්ත්‍රේ 18 වාරයක් ජප කරන්න.
මම්මේ සල්ලි ගන්න ඕන නම් මේ මන්දේ කාටවත් කියලා දෙන්නේ නැහැ. ඔබතුමා මේ වශියද්ද මේ දෙන්නේ මේ 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 සමාජද? මම කිව්වේ ප්‍රේම සම්බන්ධතා පාත්‍රන දරුවන්ට වශී ගුරුකම. වශී ගුරුකම කරන වශී මන්ත්‍රයක් ඔය කිව්වේ. හැබැයි ඉතින් ඒක එහෙම කිව්වා කියලා එහෙම මෙයා ආවට ගියාට තැන් තැන් වල අහුමුළු වල පාරවල් වල මුඩුකු ගාන ඒවා එහෙම කියන්න බෑ. දැන් හරි ෂෝක් වෙයි කොල්ලොන්ට කෙල්ලොන්ට මේක කියලා යන යන කෙල්ල කොල්ල වශී කරගන්නේ. ඒක තමයි මම එහෙම කියන්නේ. එහෙම මේ තැන් තැන් වල එහෙම කියන්න බෑ. මේකට කාලයක් තියෙනවා, වෙලාවක් තියෙනවා, හෝරාවක් තියෙනවා, ජම්මයක් තියෙනවා. ඒ වෙලාවට තමයි මේ මන්ත්‍රී කියන්නේ. මම මෙහෙම කිව්වා කියලා වෙලා එහෙම කියලා කෙල්ලගේ මූණ දිහා බලලා කොල්ලෙකුට මේ මන්ත්‍රී කිව්වට ඒ කෙල්ල වශී වෙන්නේ නැහැ එහෙම. මම මේ නිකන් ගණුවක් කරන්ඩ මම නිකන් මන්ත්‍රියක් විතරයි කිව්වේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මේක එහෙම ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක ඉතින් බොහොම අපි වාගේ ශාස්ත්‍රයේ ඉගෙනගෙන සිල්වන්ත කෙනෙකුට විතරයි මේ දේ කරන්න පුළුවන්. විශේෂ දැනුමක් තියාගෙන ඕනේ, විශේෂ වැඩ කටයුතු කරන්න. අර දන්නේ නැතුව අනවශ්‍ය වැඩ කරන්න ගිහලා අන්තිමට අකරතැබ්බේකට තමයි මූණ දෙන්න වෙන්නේ. අකරතැබ්බේකට මූණ දෙන්න වෙනවා එහෙම වුණොත්. හරි, බොහෝ වැදගත් කරුණු කාරණා රාශියක් අද දවසේදී සාකච්ඡා කරා. හැබැයි මේ ඔබතුමා පොරොන්දුවක් වුණා. දැන් අපිට පෙන්නනවා කෝ මෙතුමාට ලැබිච්ච තෑග්ග, මෙතුමා කරපු වැඩට මෙතුමාට ලැබිච්ච තෑග්ග පෙන්නනවා කෝ. ඔබතුමා මං හිතන්නේ දැන් බෑ කියන එකක් නෑ. අපි යන් ඒ තෑග්ගත් බලමු. මට හැම්බෙච්ච තෑග්ග මං පෙන්නන්නම්. යම් කිසි ගෙනකින් වැඩක් ගන්නවා නම් හරියට මේ කරගන්න. මේකේ ගුරුනාන්සලා වැඩි ඉනේ. ඒ නිසා හරි ගුරුනාන්ස කෙනෙක්ගෙන් වැඩක් කරගන්න හරි කෙනෙකුට කතා කරන්න. මොකද මම කියන්නේ ඉගිලෙන්ට ඕනෑ නම් ඉබ්බොන්ගෙන් තඩු ඉල්ලලා බෑ පුතේ. ඉබිලෙන්ට ඕන ගිලෙන්ට ඕනයි නම් පිහාටු තියෙන සතෙක්ගේ තඩු ඉල්ල ගන්න. නැත්තං ඉගිලෙන්ට හම්බෙන්නේ නෑ දරුවෝ. අපි ගිහින් බලමු එහෙනම්. අපි යන්න. මේ තියෙන මල්ලි ඒ මාත්‍යාට පින් සිද්ධ වෙන්න මට දීපු ටැග් මේක මං හොර ගුරුකම් කරලා හොරේට සල්ලි අරන් ගත්ත වාහනයක් නෙවෙයි මට මේම වාහනයක් ගන්න සල්ලි නෑ ඒ මාත්‍යාට නැවතරයක් පින් සිද්ධ වෙන්න තමයි මේ වාහනේ මට ටැග් එකක් විදිහට අරන් දුන්නේ